අපි කියන්නේ මේ දැන් තියෙන ආර්ථිකය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආයි රිවර්ස් ගියර් එක යන්න බෑ. අපි මේ විදියට අපේ අනාගතයේදී අපි යන්නත් ඕනේ. සිළුදනාම තීරණයකට ආවා. තවදුරට ලබන 14 වෙනිදා උදේ 10ට රස් වෙලා අපේ ෆයිනල් ඩිසිෂන් එක කොයි අපේක්ෂකයාට අපි සහයෝගය දෙන්නේ අප පක්ෂයේ කියලා තීන්දුව ගන්නත් මේ රටේ බෙදුම් රේඛාව වෙන්න ඕනේ. ප්‍රතිපත්ති මත ඇඳෙන බෙදුම් රේඛාව. ජනාරගල සන්ධානය මේ ආකාරයෙන් ප්‍රතිපත්තිය මුලින්ම කරලියට ගෙනෙල්ලා මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කරපු පක්ෂයේ විදියට තමුගේ ප්‍රතිපත්තිය සමාජයේ දෙට ගෙනාවා. මේ ක්‍රමය කඩන, මේ ක්‍රමය බිඳින IMF වෙනුවට අපේම වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්ලා දෙන ඉන්දියානු මැදිහත්වීම් IMF ආක්‍රමණවලට විරුද්ධ මේ ආර්ථික ක්‍රමයට විරුද්ධ එකම ප්‍රතිපත්තිමය පදනමක් මත මේ මැතිවරණය වෙනුවෙන් පෙනී ඉන්න ව්‍යාපාරයේ බවට ජනාරගල සන්ධානය පත් වෙලා ඉවරයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි සමගි ජන බලවේගයටයි රාජපක්ෂලත් එක්ක රහස් සාකච්ඡා අවශ්‍ය නැහැ. මොකද අපි නිතරම මේ රටේ ජනතාවගේ ජනමතය ගැන විශ්වාස කරන උදවිය. නාමල් රාජපක්ෂ ඡන්දය ඉල්ලුවයි කියලා අපේ ඡන්ද පදන මහා අපි මේ දැනට මේ රටේ විශ්වාසය දිනාගෙන ඉන්න සමාජ තීරුවලට අපිට බලපෑමක් නැහැ ඒක. රාජපක්ෂලත් එක්ක රාජසාකච්ඡා අවශ්‍ය වෙන්නේ ජනමතයක් නැති උදවියට. අපි මේ රටේ ප්‍රතිපත්තියක් උඩ අපි ඩීල් දේශපාලනය අවශ්‍ය නැහැයි කියන එක තරයේ විශ්වාස කරන එක්කිනේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. මේ ලංකාවේ දැන් කොයි පක්ෂ ඉදිරියට ඉන්නේ කොයි පක්ෂ හොඳයි කියලා කතා කරන වෙලාවක් නෑ. දැන් එත්තට ඒ ඔක්කොම පිළිගන්න ඕනේ. දැන් පක්ෂ ක්‍රමය ඔක්කොම ඉවරයි. ලොකු පක්ෂය කියලා අපි හිතා කරන හිටපු පක්ෂ ඔක්කොම දැන් වෙන වෙන පැත්තට ඉන්නේ. දැන් රටට අවශ්‍ය නායකතුමා කවුද කියලා බලන්න ඕන වෙලාව දැන් ඉන්නේ. දැන් ජනතාව තීන්දුවක් අරගෙන ඉවරයි. හැම නොලෙජ් එකම තියෙන එකම නායක පිට ෆොරින් කන්ට්‍රිස් උත්තක සම්බන්ධ ගාව තියෙන එකම නායක නම් ඒක රනිල් වික්‍රමසිංහ කියලා ඔක්කොම පිළිගන්නවා. දැන් ජනාධිපතිතුමා ඒක බාරගත්ත නැත්නම් මේ කවුරුත් දැන් අද ජනාධිපති ඡන්ද ඕන කියලා ඉල්ලන්නත් නැහැ. දැන් ජනාධිපති ඡන්ද ඕන කියලා ඉල්ලන්නේ දැන් පොඩ්ඩක් අපේ දැන් ඉකොනොමි එක ස්ට්‍රෙන්ත් එකට ආවිල්ලා තියෙනවා. ව්‍යවසායක දිලිජ් ජයවීර මහතා. ඔහු මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දැවැන්ත අභියෝග රාශියක් මැද. හැබැයි අපි ඉදිරිපත් වෙන්නේ මෞබිම වෙනුවෙන් යම් යුතුකමක් ඉෂ්ට කරන්න. උදාර රටක උදාර පුරවැසියන්සේ අභිමාණයෙන් ලෝකෙට මුහුණ දෙන අනාගතයක් ගොඩනගන්න බැරි බව අපිට පෙනෙන නිසායි අපි සහමුලින්ම විකල්පයක් සමග මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අපි දේශපාලනය පවුලේ පැවැත්මේ ධනවත් වීමේ වෘත්තියක් විදිහට කරන්නේ නැහැ. කවුද එහෙම කරන කට්ටිය? ඔය අවුරුදු 76 පාලකයෝ කියන්නේ. අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ව එලවන්න. ඊට පස්සේ කවුද මේක අල්ලගන්නේ ඒගොල්ලන් එලවලා? මාලිමාවද? නැහැ. මේ රටේ පීඩිත ජනතාව. දැන් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙන සටන් භූමියේ ජය ගැනීමෙන්. එතනින් පස්සේ අපි රට හදමු. අපිට වෙන උවමනාවක් නැහැනේ. ජීවිතේ නම් මේත් ඇදිනේ. මන්ද මට නම් මේ ඇදි. බිව්වා, කෑවා, ගංජා ගැහුවා, අරව කරා, බීඩි ගැහුවා, ගස් ලබු කොළොතල ගහනවා. ඕගොල්ලෝ ගහලා ගස් ලබු කොළොතල. දැන් කට්ටිය හරි ලොකු වැඩ කියලා හිතන් ඉන්නේ. මේ අපි චූටි කාලේ අත දරුව කාලේ කරපු චූටි වැඩ. ඉතින් ඒ නිසා අපි මේක වෙනස් කරමු. අලුත්ම නළුවා කවුද? නළුවා කියද්දි ඉතින් ඒක තමයි මතක් වෙන්න ඕනේ. කවුද? අනුර තමයි. ඔව්, අනුර තමයි නළුවා. ගෝඨාභයගේ අනිත් එක. මෙතන ඉන්න ගොඩාක් ඇත්තේ ඉතිහාසයේ මතකයිනේ. අපි මේ කතා කරන මොහොතේ කොහේ හරි දැනග පන්සලක පහනක් පත්තු වෙනවා. මල් ටිකක් පූජා කරනවා. හඳුන් කූරක් පත්තු වෙනවා. ඉතින් ඔබ හිතනවද මිනිස්සුන්ගේ ආඳෝනා මතින්, මිනිස්සුන්ගේ දුක මතින්, ලේ මතින් ගොඩ නැගිච්ච දේශපාලන පක්ෂයට මේ රටේ රාජ්‍ය නායකත්වය හම්බෙයිද? බුද්ධ දර්ශනය හෝ වෙන යම් ඕනෑම ආගමක් විශ්වාස කරන්නේ යම්සේද ඒ විශ්වාසයේ සත්‍යයක් නම් අනුර කුමාරට කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්න බෑ බෑ බෑමයි. කෝටි දෙක ජනතාව මහපාරට බැහැලා අරගල කරුවේ මොනාට? මේ රටේ පාලන වැරදි, නිවැරදි පාලනයක් ගේන්න කියලා. මේක ඉල්ලුවා ගන්න කියලා කවුරුත් එදා ඉදිරිපත් උනේ. එකම එකනාර තමයි කිසිම කොන්දේසි ධම්ම නැහැ. එතුමා කියපු වෙලාවම කිව්වා මම බාර ගන්නම්. එතුමා බාරගත්තේ පළවෙනියත් ලංකාව, දෙවෙනියත් ලංකාව, තුන්වෙනියත් ලංකාව කියලා. අපි අවුරුදු දෙකකට පෙර තිබු තත්ත්වයේ අද තියෙන තත්ත්වයේ ලංකාව ගැන අපි දන්නව නැද්ද? මේක අපි දීලා බලලා එකපාරක් 69 ලක්ෂ දුන්නා රටේ ජනතාව. කෙලව ගත්තා. මෙදාපාර දීලා කෙලව ගන්නවට වඩා අපි අධ්‍යක්ීම තියෙන, ලෝකේ පිළිගැනීමක් තියෙන, ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් එකම නායකයන රනිල්. වෙන කිසි කෙනෙක් නැහැ. මම තීන්දුව කරුවා මෙයාර වෙන නායකට දීලා අපි වැඩක් නැහැ කියලා.